විශේෂයෙන් හුදකලා කරන ලද ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට ඒ ඒ ප්‍රදේශයේ ඉන්න දිස්ත්‍රික්ක ලේකම්වරයා හරහා ප්‍රාදේශීය ලේකම්තුමා හෝ තුමිය විසින් ගම් මට්ටමේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් රුපියල් 5000ක සහන මල්ලක් ලබා දෙනවා. එයිදී ඒ ප්‍රාදේශීය ලේකම්වරු විසින් සහන මල්ල සතුසායතන විසින් මිලදී ගනු ලබන්නේ නම් අපි වෙළඳපොලේ පවතින මිලට වඩා අඩු මිලට ගුණත්වයෙන් ඉහළ රුපියල් 5000ක සහන මල්ල සකස් කළා තියෙනවා. දැන් මෙතන තිබෙන්නේ සහන මල්ලේ අඩංගු බහන්ඩ අපි සහල් කිලෝ 15ක් ලබා දෙනවා. නාඩු සහල් කිලෝ 5ක්, සුදු කැකුළු කිලෝ 5ක්, රතු කැකුළු කිලෝ 5ක් යනාදී වශයෙන් සහල් කිලෝ 15ක්, ඊළඟට පිටි කිලෝ 3ක්, අර්ථාපල් කිලෝ 3ක්, ලොකු ලුණු කිලෝ 3ක්, ඊළඟට හාල් මැස්සන් ග්‍රෑම් 200ක්, ලුණු පැකට්ටුවක් කිලෝවක්, නූඩ්ල්ස් කිලෝ 1ක්, පරිප්පු කිලෝ 2ක්, ඒ වගේම මාරි බිස්කට් ග්‍රෑම් 350ක්, ක්‍රීම් කැක බිස්කට් ග්‍රෑම් 500ක්, තේකොළ ග්‍රෑම් 200ක්, මිරිස් කුඩු ග්‍රෑම් 200ක්, ගම්බිරිස් ග්‍රෑම් 100ක්, SLS සහතික ලාංජන සහිත මුහුණු ආවරණ 10ක්, රජයේ කාර්මික තාක්ෂණික ආයතනයේ විසබීජ නාශක දියර මිලිලීටර් 100ක් යනාදී වශයෙන් භාණ්ඩ වර්ග 20ක්. කිලෝ ගත්තොත් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් තමයි රුපියල් 5000 මිලට ලබා දෙන්නේ. අද උදේ කොළඹ දිස්ත්‍රික්ක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවතුණු රැස්වීමේදී මේ භාණ්ඩ තොගය දිස්ත්‍රික්ක ලේකම්තුමෙක් විසින් වෙනත් ආයතනයකින් ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවලා තිබුණා. එහිදී රුපියල් 6000කට වඩා වැඩි මිලක් තමයි ඉදිරිපත් කළා තිබුණේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් රුපියල් 6000ක් පමණ සුපිරි වෙළඳසැල්වල අලෙවි කරන භාණ්ඩ මල්ලක් තමයි සතුට විසින් ලාභ පරමාර්ථයේ මුල් කර නොගෙන මේ ජනතාව පීඩාවට පත් වෙලා තියෙන අවස්ථාවේදී බෙද ඇරීම සඳහා ලබා දෙන්නේ. එහිදී සතුට ආයතනයත් ඉහළ කළමනාකාරීත්වයක්, ඒ වගේම අපේ සතුට ආයතනවල ඉන්න සේවක කාර්යකාරීන් සියලු දෙනා අතිරේක වගකීමක් දරාගෙන තමයි මේ කාර්යය සඳහා කැප වෙන්නේ. ඔබතුමන්ලට තේරෙනවා ඇති, මොකද මේ භාණ්ඩ වර්ග 20 කිරන්න ඕනේ, මනින්න ඕනේ, අසුරන්න ඕනේ, ඒ අසුරුන් සියල්ල එකට එකතු කරන්න ඕනේ, ඒ විශාල ක්‍රියාවලිය. ඒ නිසා අපි ඒ සඳහා සහාය ලබාගෙන තියෙනවා. සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒ සඳහා සහාය දෙනවා. අද දින අපි අතිගරු ජනාධිපතිතුමාට දැන්නුවා ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ සානුමල සකස් කිරීමේ ක්‍රියාවලියට බහුකාර්ය බලකායේ සිටින පාර්ශ්වයනුත් ඒ ප්‍රදේශවල මේ සහන මලු සකස් කිරීමේ ක්‍රියාවලියට යොදා ගන්න කියලා. ඉතින් මේක අපි හැමෝම සද්භාවයෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහනයක් සැලසීම අරමුණු කරගෙන තමයි මේ භාණ්ඩ මල්ල යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා හුදකලා කිරීමක් වසා දැමීමක් තිබුණත් සතස සාකා සියල්ලම එළියෙන් විවෘත කළා නැතත් සතුස සාකාව ඇතුලේ සේවක කාරකාදීන් වැඩ කරනවා. ප්‍රාදේශීය ලේකම්වරයා ඉල්ලා සිටින සහන මලු එහිදී හදලා ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ වැඩපිළිවෙල දැනට මාතලේ දිස්ත්‍රික්කයේ සහන මලු 60000ක් දිස්ත්‍රික්ක ලේකම්තුමා ඇනවුම් කරලා තියෙනවා. අද දිනේ අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමත් ඒ මාතලේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා තියෙනවා. ඒක විශාල ඇනවුමක්. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ COVID-19 වසංගතයේ මෙන්ම ගම්වතුර උදුර නිසා අවතැන් වෙන ජන කොටස් වලටත් මේ අඩු ආදායම් ලාභීන්ට මේ සහන වැඩපිළිවෙල රජයේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.